පැවති ජනාධිපතිවරණය අපේ රටේ අනාගත ඉරණමත් එක්ක තදින් බැඳිච්ච අපේ රටේ ගමන් මගේ කවරාකාර වනු ඇද්ද කියලා තීරණය වෙන තීරණාත්මක ජනාධිපතිවරණයක්. ඒ තීරණාත්මක භාවය ජනාධිපතිවරණය ආරම්භ වෙන පෙර සිටම මේ රටේ පොදු ජනතාව තුළ බලවත් ලෙස හැඟීමක් ජනිත කරන්න අප සියලු දෙනාටම පුළුවන් වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දක්වන ලද මැතිවරණ ව්‍යාපාරය තුළ දක්වන ලද ආදර්ශය ප්‍රතිපත්තිකාරකව ක්‍රියා කිරීම යනාදී කරුණු සියල්ල හේතු කොටගෙන ඉතා විශිෂ්ට චන්දලක්ෂ 13කට වැඩි ජයග්‍රහණයක් ලබන්න අපට පුළුවන් වුණා. ඒ ජයග්‍රහණය අපි ලැබුවේ අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා දිවුරුම් දෙන ස්ථාන පවා පිළියෙල කරලා අඳින ඇඳුම් පවා සකස් කරලා තිබිච්ච තත්ත්වයක් යටතේ. ඒ තරම් විශ්වාසයකින් ඔහු ජීවත් වෙච්ච වාතාවරණයක් යටතේ. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට තමන් ලබන ජයග්‍රහණය පිළිබඳ කිසිම අවිනිශ්චිතභාවයක් තිබුණේ නැහැ. අපි හොඳින්ම දැනගෙන හිටියා ඒ විස්මිත ප්‍රතිඵලය මේ රටේ පොදු ජනතාව ඉතා හෘදයාංගමව නිර්මාණය කරන බව. මමත් අනිත් සියලු දෙනාම වෙන් මේ ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය දුන් දායකත්වය දුන් සියලු දෙනාටම අපේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා. ඔබ ඔබේ කතිරෙන් කළේ මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම, ඔබ ඔබේ කතිරෙන් කළේ මාතෘභූමිය අනාගතය යහපත් අතට පෙරළීම. ඒ පිළිබඳව අපේ ගෞරවය කිසි දිනක මැකී යන ගෞරවයක් නෙවෙයි. කලින් සඳහන් වුණා වගේ මැතිවරණයේදී මීට පෙර පාවිච්චි නොකරන ලද ආයුධ පවා මේ මැතිවරණයේදී අපේ ප්‍රතිවාදීන් පාවිච්චි කළා. හඬ කැවීම් වීඩියෝ පට මීට කලින් මැතිවරණයේදී පාවිච්චි වුණේ නැහැ. එතනට පවා අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා ගියා. ව්‍යාජ වීඩියෝ පට විකාශ ප්‍රචාරය කරන මට්ටමටම ගියා. ව්‍යාජ කූට ලේඛන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයේ යටතේ වැරදි දිනයක් යොදාගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමරිකානු රටවැසිභාවය ඉවත් කරගෙන නැහැ කියන එවැනි කූට ලේඛන පවා ප්‍රකාශයට පත් කෙරුණා. අතුරුලිය රතන හාමුදුරුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දෙන සහයෝගය ඉවත් කරගත්තු බවට තව කූට ලේඛනයක් නිකුත් වුණා. ඒ විදිහට බැලුවම මේ කූට ලේඛන කල්ලියක් තමයි 16 වෙනිදා මේ රටේ පොදු ජනතාව පරාජයට පත් කරලා තිබෙන්නේ. ඒ සෑම කූට ලේඛනයක් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන නීතිය හමුවේ කූට ලේඛන කරුවන් රැගෙන ඒම සඳහා අපි කටයුතු කරන්න දැනටමත් තීරණය කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා මේ ජයග්‍රහණයට සම්මාදම් වෙච්ච ජනතාව ඒ ජයග්‍රහණයට සම්මාදම් වුණේ ඉතාම උද්යෝගිමත් හැඟීමෙන්. එයා ඉතා ඉහළ බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ රුවන්වැලි මහසෑයේ. ඒ වගේම එතුමා කතාවෙන් පැහැදිලි කළා තමන් බලාපොරොත්තු වෙන අනාගතය මොකද්ද, ගොඩනගන්න අනාගතය කියලා. ඒ විතරක් නෙවෙයි, එතුමා වැඩ බාර ගනිද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පාර වහලා තිබුණා සාමාන්‍යයෙන් සිදුවෙන ආකාරයට. එතුමා තමන්ගේ නිල රථයෙන් ඇවිල්ලා බැස්ස ගමන් කිව්වේ වහම මේ පාර ආරීද. ගිනි නිවන රථයක් තිබුණා, විශාල රථයක්. මෙතන කිසිම ගින්නක් ඇති වෙන්නේ නැහැ, මේක යවන්න කියලා කිව්වා. ඊට පස්සේ පාරේ නිදහසේ යාන වාහන යනවා, අපේ රටේ මහජනයා යනවා. ඒ අතරේ දිවුරුම් දීමේ කටයුත්ත, මේ වැඩ බාර ගැනීමේ කටයුත්ත, ආචාර්ය වෙඩිමුරු ඒවා සිද්ධ වෙනවා. ඒ වගේම එතුමාගේ පින්තූරේ රාජ්‍ය ආයතනවල මේ එල්ලීමෙන් වලකින ලෙස දැනටමත් නිවේදනය කළා තිබෙනවා. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය හැම රාජ්‍ය ආයතනයකම ප්‍රසිද්ධියට පත් කරන්න දැනටමත් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊයේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නවා 2000කට වැඩි සේවක සංඛ්‍යාවක්. ඒක කොහොමද 250 දක්වා අඩු කරන්නේ කොහොමද කියන එක ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. එතුමා දූෂණය වළක්වමින්, නාස්තිය වළක්වමින් නව දේශපාලන පරිච්ඡේදයක් මේ රටේ මුලපිරීමේ ඉතා දැඩි පිපාසාවකින් පෙළෙනවා. අපි හිතනවා අපේ රටේ එවැනි අනාගතයක් අපේක්ෂා කරපු පක්ෂ විපක්ෂ මොන මත දරුවත් එවැනි දේශපාලන සංස්කෘතියක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරපු, හිත යටින් එහෙම දිනයක් ගැන හීන දැකපු සියලු දෙනාම මේ සිදුවෙමින් පවතින පරිවර්තනයට තමන්ගේ ධනාත්මක සහයෝගය දෙයි, වචනකින් හරි අනුබල දෙයි, ඒ පරිවර්තනයේ රසය විඳී සහ ඒකෙන් ඇතිවෙන ආස්වාදජනක ප්‍රතිඵල අපේ රටේ තරුණ පරම්පරාවට දූ දරුවන්ට භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙන්න ඉතා උනන්දු වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. එසේ කරන්න කියලා අපි මුළු මහ ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම අපට වගකීමක් තිබෙනවා. පහුගිය ආණ්ඩුව 2015 ජනවාරි 8ට පෙර පැවති ආණ්ඩුවට අභූත චෝදනා නගලා
හොරකම් පිළිබඳ චෝදනා නගලා අවුරුදු 4 මාරක් ඔවුන් කරන ලද එක චෝදනාවක්ක් අධිකරණයක් හමුවේ සනාත කරගන්න බැරි ඒත් එවගින් තමන් කරන ලද චෝදනා අසත්‍ය චෝදනා බව මනා ලෙස ඔප්පු කරනු ලැබුවා. කිසිසේත්ම දැන් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අග්‍රාමාත්‍ය තනතුරෙන් යුක්ත මේ දක්වා පවතින ආණ්ඩුවට අග්‍රාමාත්‍ය තනතුරෙන් එතුමා අද ඉල්ලාසුනවා කියලා කියලා තියෙනවා. ඉතින් එතුමාට මම හිතන්නේ ඒකට හිතා දාගන්න පුළුවන් වුණොත් අද ඉල්ලාසු වෙයි නැත්නම් ඒකට ඉල්ලාසු වෙන සිද්ධ වෙයි. අපි කියනවා එතුමාට මේ ඒ අග්‍රාමාත්‍ය තනතුරේ තියෙන වැදගත්කම හැලු නොකොට ඉල්ලාසුීමේ ලිපිය ඉතා ඉක්මනින් එතුමා ඉදිරිපත් කරයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒකට චිත්ත ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම වුණත් ඒ දක්වා තිබෙන මේ ආණ්ඩුව ඉතා පරපතල දූෂණ චෝදනා රැසකට නීති අවභාවිතාවේ දෙවිවෙ චෝදනා රැසකට වග උත්තරකාර ආණ්ඩුවක්. ඒ පිළිබඳව නිවැරදිව නීත්‍යානුකූලව සොයා බලලා ඒව චෝදනා සත්‍ය නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන්න අපේ ආණ්ඩුව අපි ඉදිරිදී පිහිටවන රජය අනිවාර්ය වශයෙන් බලාපොරොත්තු වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම කොමිෂන් සභාවක් පත් කළා තිබිච්ච ආණ්ඩුවේ දූෂණ සහ වංචාවන් ගැන හොයන්න. ඒකේ චෝදනා එල්ල වෙලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට කෝටි ගාණක මහජන මුදල් දූෂණයකට ලක් කළා කියලා. ඒ වගේම රාජිත සේනාරත්න මහත්මයා සයිටන් කියන පෞද්ගලික රෝහල රජයට පවරා නොගෙන රජයේ මුදලින් නඩත්තු කිරීමේ මහජන මුදල් අවභාවිතා කිරීමේ බරපතල චෝදනාවකට ඒ කොමිෂන් සභා වාර්තාවෙන් ලක් වෙලා තිබෙනවා. ඒ වගේම අකිල විරාජ් කාර්යවසම් මහත්මයාටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඒ කොමිෂන් සභා වාර්තාවේ. පළමු කොට මේ කොමිෂන් සභා වාර්තාවේ තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඒ නිර්දේශ තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයේ හමුවට ගෙන යන්න කියලා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අපි ඉතා ඉක්මනින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පහුගිය කාලේ ඔබ දන්නවා රාජගිරිය ප්‍රදේශයේ තරුණේ කප්පලා මේ CCTV කැමරාවල තිබිච්ච දර්ශන මැකිලා ගියා. මම දන්නේ අද්භූත බලවේගයක් විසින් ඒ දර්ශන මැකී ගියා. ඒ තරුණයා තාමත් ආබාධිතයෙක්. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ තරුණයාගේ දෙමාපියන් හඬු කඳුලින් අපෙන් ඉල්ලා හිටනවා අඩු ගානේ සාධාරණ ඊට කරන්න මේ පිළිබඳ නැවත පරීක්ෂණයක් කරන්න කියලා. ඒ කිරිච්ච පරීක්ෂණය පිළිබඳව උන්ට කොහෙත්ම විශ්වාස නැහැ. ඒ සම්බන්ධයෙන්ුත් නැවත පරීක්ෂණ ආරම්භ කරලා ඒ එල්ලෙලා මොකද ඒකේ තරුණිය දෙන්නෙක් සාක්ෂි වලට ඉදිරිපත් වුණා. තරුණිය දෙන්නෙක් කිව්වා පාටලි චම්පික රණවක ඇමතිවරයා මේ වාහනේ රියදුරා හැටියට ආවේ කියලා. ඒ තරුණිය දෙන්නට තරදිනාව ඒ දෙන්න විදේශගත වුණා. එක්කෙනෙක් මන් දන්න තරමින් ඉතාලියට ගියා. තව එක්කෙනෙක් යුරෝපයේ වෙන රටකට ගියා. ඒ ඇසින්දුඩු සාක්ෂි ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්න බැරි වුණා. ඒ නිසා ඒක යුක්තිය සාධාරණයේ ඉටුුනේ නැහැ. ඒ කටයුත්තත් ඒ නීතිමය ක්‍රියාදාමයක් නැවත ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මක්නිසාදයක් අර තරුණයාට ඒ දෙමාපියන්ට සාධාරණීයට විය යුතු නිසා. ඒ වගේම අපි දැක්කා ඩිෆෙන්ඩර් රෝලින් උස්සන් තරුණිය උස්සන් යන සුරූපී මන්ත්‍රීවරියක් බලන්න යාගේ තියෙන හැදියාව. ඉතින් ඒ පිළිබඳ චෝදනාත් නැවත විභාගයට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙක් මහ බැංකුවේ අධිපති වෙලා ඒ කරපු මහා හොරකම ඒකට ගෑවිච්ච සියලු දෙනා නීතිය හමුවට ගෙන යන්න දැනට කෙරෙන්නේ ඒකේ අසම්පූර්ණ ක්‍රියාදාමයක්. ඒකේ මහමොළ කරුණි දැල්ලේ අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ මේ සියලු දෙනා සම්බන්ධෙම ඒ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් රාජිත සේනාරත්න මහත්තයා මැතිවරණයේ අන්තිම දවස්වල අරගෙන ආපු සුදු වෑන් රියදුරා ඔහුව නීතිය හමුවට පමුණුවන්න ඕන. ඔහු දැක්කයි කිව්වා උස්සන් ගිහිල්ලා ගඟේ ගඟට දානවා කිඹුල්ලුන්ට කන්න දානවා. ඒක බරපතල චෝදනාවක්. අනිවාර්යෙන් ඔහුව අත්අඩංගුවටගෙන ඔහුගෙන් ඒ පිළිබඳ කටඋත්තර අරගෙන ඔහු කියන දේ සත්‍ය නම් ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔහු අසත්‍යක් කියලා තියෙනවා නම් ඔහුට ඒ සඳහා ඊට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේකෙන් අපි ඒ වගේම පැනමා පේපර්ස් වල පහුගිය කාලේ සල්ලි එළියට ආවා. විවිධ පුද්ගලයන්ගේ සල්ලි. කවුද මේ අර සභාපති කෙනෙක්? විද්‍යාමරපාල මහත්තයාගේ නමින් තියෙන සල්ලි. ඒ විද්‍යාමරපාල මහත්තයාට කොහෙන්ද ඒ සල්ලි? කවුද ඒ සල්ලි වල අයිතිකාරයා? ඒ පිළිබඳවත් වහාම පරීක්ෂණ පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ එකක්වත් වෙන්නේ අර මේ දක්වා තියෙන ආණ්ඩුවේ අනුරුධ දිසානායක මහත්තයා කට්ටිය එකට වාඩි වෙලා එහෙම ක්‍රමයකට නෙවෙයි. ඔවුන්ම පිහිටවපු වෙබ්සයිට් එක තියෙනවා. ඒක ප්‍රතිසංවිධානය කරලා ඒක නීතිය නවන්නේ නැති ආයතනයක් බවට පත් කළා. නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කළා තමයි මේ සියලු කරුණු පිළිබඳව අපි සොයා බලන්නේ. එහෙම නැත්නම් ඒ චෝදනා විභාග කරලා අධිකරණයේ හමුවට පමුණුවන්න බලාපොරොත්තු වෙන්නේ.
ඒ වගේම අපිට දැනගන්න තිබෙනවා මේ පහුගිය ආණ්ඩුවේ තිබුණා දූෂණ මර්ධන කමිටුව කියලා කමිටුවක් එකේ හිටියා දේශපාලඥයෝ හිටියා ඔය අනුරුද්ධ සානාගේ මහත්තයලා හිටියා ඊළඟට තව තව නීතිඥයෝ හිටියා ඒ හැමෝගෙම වත්කම් පහුගිය අවුරුදු 4 මාස තුල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිලා තියෙනවා ඒ පිළිබඳ පැමිණිලි ලැබිලා තියෙනවා ඒගොල්ලෝ දූෂණ මර්ධනය කළා නෑ දූෂණීය මර්ධනයේ මුවාවෙන් උන් විශාල ධනේ පීමක් සිද්ධ වෙලාදී ඒ අයගෙත් ඒ වත්කම් කොහොමද ඒ කාලය තුල ඒ විදිහට වැඩි වුණේ කියන එක පිළිබඳවත් සුවා බලලා සුදුසු පරිදි නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අපි කියන්නේ මේ රට ඒ වගේම අපි ඉතා ඕනකමින් ඉල්ලනවා විශේෂයෙන්ම BBC රූපවාහිනී නාලිකාව මේ මහා බ්‍රිතාන්‍යයේ එංගලන්තයේ ඇතුළු යුරෝපා රටවල් වල ඉන්නවා දේශපාලන රැකවරණ ලැබපු දෙමළ සහ මුස්ලිම් පිරිස් ලාංකික ඒ ආගේ අවුරුදු 5කට දීලා තියෙනවා. අවුරුදු 5 ඉවර වෙන්නේ මේ අවුරුද්ද. දැන් මේගොල්ලන්ට ඕන දේශපාලන රැකවරණ තව අවුරුදු 5කට ගන්න. ගන්න නම් මේ බලයට ඇවිල්ලා තියෙන මහා භයානක ආණ්ඩුවක් මේක මහා සිංහල අධිපතිවාදී ආණ්ඩුවක් සුළු ජාතිය පීඩණයට පත් කරන ආණ්ඩුවක් කියන ව්‍යාජ මතයක් නිර්මාණය කරන්න ඒ අයට අවශ්‍යයි. ඒකෙන් මේගොල්ලන්ට පුළුවන් මේ මතය මේ යුරෝපයේ නිර්මාණය කළාම තව අවුරුදු 5කට තමන්ට දේශපාලන රැකවරණ ගන්න. ඒක තමයි ඔය ව්‍යාජ ප්‍රවෘත්තියේ පදනම BBC නාලිකාව විකාශනය කරන. ඒකට BBC නාලිකාවේ ප්‍රවෘත්ති සම්පාදකයන්ට සල්ලි දෙනවා අරගෙන. ඒ සල්ලි අරන් තව අවුරුදු 5කට මේ දේශපාලන රැකවරණ දීර්ඝ කර ගැනීමේ පිපාසාවෙන් පෙළෙන අයගෙන් සල්ලි අරන් BBC නාලිකාව මේ ව්‍යාජ ප්‍රවෘත්ති විකාශනය කරනවා. අරගොල්ලන්ට උණ කරන මතය හදනවා. අපි ඉතා කරුණාවෙන් ඉල්ලනවා ඔය ජාත්‍යන්තර ජනමාධ්‍ය වලින් නැවතත් මේ රට පිළිබඳව ව්‍යාජ කළු පින්තූර මවන්නේ නැතුව අපේ රට දිහා සාධාරණව බලලා විවේචනයක් තියෙනවා නම් විවේචනය කරන්න පුළුවන් ඒකට අපි හැමෝම දෙන සූදානම් හැබැයි බොරු බීතිව කාවල් මවලා අර අවුරුදු 5කට දේශපාලන රැකවරණ දීර්ඝ කරගන්න බලාපොරොත්තුෙන් ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන කීයකට හරි වහල් වෙලා ওই වගේ තුට්ටු දෙකේ මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන්න එපා කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේදී කරන්න කැමතියි මම දයශ්‍රී ජයසිකර මහත්මයාට ආරාධනා කරනවා